පින්නතුනි හැම දෙනාම සාක්‍යයන්න නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සතිතියා සති අනුස්සරති පතිස්සති සති සරණතා ධාරණතා අපිලාපේනතා අසම්මුස්සනතා සති සති ඉන්ද්‍රියං සති බලං සති සම්මා සතින් සති සම්බුද්ධංගං ඒකායනු බංකු අයං උච්චති සති වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි අද නිකිනි පුර පසළොස්වක් පොහොය දවස ශාසන ඉතිහාසයේ වශයෙන් බලනකොට අපිට බොහොම වැදගත් පොහේ දවසක්. බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයකට පස්සේ රජගහ නුවර සත්පර්ණි ගල්පාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 500 නමක් වැඩහිඳිමින් පළමින් ධර්ම සංගායනාව සිද්ධ කළ දවස, සිද්ධ කරන්න ආරම්භ කළ දවස. ඉන්පස්සේ තමයි අද අපි පරිහරණය කරන විශ්වාසුදාසක් ධර්මස්කන්ධයට අන්තර්ගත සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ, විනය පිටකයේ මේ පිටකත්‍රයේට සංග්‍රහ වෙලා ආවේ එක දීර්ඝ ඉතිහාස කතාවක්. වෙනම බණක් කියන්න ඕනේ දිග කතාවක්. ඒ සංසිද්ධියේ වටිනා උතුම් සාසනික කටයුත්ත සිද්ධ වෙච්ච දවස. ඒ වගේමයි එදාම තමයි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන් වහන්සේ මහරහත් භාවයට පත් වෙච්ච දවස. එච්චර විතරක් නෙවෙයි, සියලු උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන්නට නොහැකි වෙච්ච යම් තැනක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඇසළ පුරපසළොස්වක් පොහොය දවසේ, මේ නිකිණි පුරපසළොස්වක් පොහොය දවසේ පසුවස් සමාදන් වෙන දවස. මේ වගේ ශාසනයේ තාම වැදගත් දවසක් මේ නිකිණි පුරපසළොස්වක් පොහොය කියලා කියන්නේ. මේ නිමිත්තෙන් මේ පින්නතුන් මේ වජිරාරාමයේ පුණ්‍ය භූමිය තුල අද උදාසනේදලා මේ මොහොත දක්වා ආමිස වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන් උතුම් වූ සීලයක පිහිටලා ඉඳගෙන ලොකු බුද්ධ පූජාවක්, පරමාය පූජාය, ප්‍රතිපත්ති පූජාය කියලා කිව්වනේ. සාල බුද්ධ පූජාවක් සිද්ධ කරන දවස, සිද්ධ කරමින් සිටින වෙලාව. දැන් අපිට තියෙන්නේ කාලසටහනට අනුව මොකද්ද තියෙන්නේ? ධර්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡාව තමයි අපිට දැන් පටන් ගන්න තියෙන්නේ. එතකොට මාතෘකාව දාලා තියෙන්නේ අදත් මොකද්ද? සත්ත බොජ්ජංග කියන මාතෘකාව. මොකද වුනේ? අර වැඩසටහනේදී මාතිකව කිරණේ වැඩසටහන් මාලාවේදී වස් කාලය තුල කිරණ
මේ වැඩසටහන් මාලාවේදී සත්පුඤ්ඤංග මාතෘකාවෙන් කරුණු අපි ඉදිරිපත් කළා, ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නින්දී අපිට අතරමඟදී වේලාව මදි වුණ නිසා අපිට නතර කරන්න සිද්ධ වුණා. ඉතින් අපි එතනදී එදා ඉගෙන ගත්ත දේ මතක් කරගත්තොත් කොහොමද අපි ඉගෙන ගත්තේ? සාරාංශයක් ඇටියට මොනවද ඉගෙන ගත්තේ? ඉස්සල කියන්නේ සත්පුජ්ජංග කියන්නේ මොනවද කියන්නේ? ඔව්, සති සම්පුජ්ජංගය, ධම්මවිචය සම්පුජ්ජංගය, විරිය සම්පුජ්ජංගය, පීති සම්පුජ්ජංගය, පස්සති සම්පුජ්ජංගය, සමාධි සම්පුජ්ජංගය, ඊළඟට උපේක්ඛා සම්පුජ්ජංගය. ඒක සත්පුජ්ජංග කියන්නේ ඒවට. ඒකට. ඇයි ඒවට පුජ්ජංග කියලා කියන්නේ? බෝධි අංග කියලා වචන දෙකක් තියෙනවා ධර්මයේ. බෝධි කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. අවබෝධ ඥානෙ. එතකොට බෝධි අංග චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන අංග කරුණු කීයක් තියෙනවද? 7යි. එතකොට සත්පුජ්ජංග. ඉතින් අපි විස්තර කළා එදා මේ ඒකට ඒකදී පසුබිම සකස් කරගත්තා නේද? සත්පුජ්ජංග වලට එන්නේ ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකද්ද? සතිය කියන්නේ මොකක්ද ඉගෙන ගත්තානේ. සතිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සතිය ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනකොට කොහොමද කියලාත් ඉගෙන ගත්තා. ඊළඟට සත්පුජ්ජංග වලදී සතිය මුලින්ම තියන්නේ ඇයි? ඒකත් ඉගෙන ගත්තා. මතක් කරගන්න හිතපු නැති ඇත්ත අර පහුගියේ මං හිතන්නේ මේක දැන් දාලා තියෙනවනේ නේද මේ අර WhatsApp group එකේට එකෙන් බලන්න. මල්ලේ ගෙන ගන්න. ඊළඟට සතු සිහියෙන් ඉන්න තැනත්තා කියන්නේ කාටද? හා ඔබ සතු නම් ඔබ සිහියෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා මම අපි පැහැදිලි කරගත්තා. ඒකත් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්ත බොජ්ජංග කියන වචනේ තේරුම විවිධ අර්ථවල යෙදෙන හැටි දීර්ඝ වශයෙන් ඒක අපි පැහැදිලි කළා. ඊළඟට කිව්වා සත්පුජ්ජංග දිනු කරන්ට යනකොට සත්පුජ්ජංග දිනු කරන කෙනෙකුට ආහාරය වෙන්නේ කුමක්ද කියලා. සත්පුජ්ජංග දිනු කරන්ට යනකොට මොකක්ද ආහාරය වෙන්නේ? මතකද? කිව්වම මතක නැන්නේ. යෝනිසෝ මනසිකාරය. සත්පුජ්ජංග දිනු කරන්ට යනකොට ආහාරය වෙන්නේ යෝනිසෝ මනසිකාරය. අපි බුද්ධ දේශනාවත් එක්කම මතු කරලා කිව්වා ඉතින්. එතකොට බැරි වෙලාවත් අපි කිව්වා ඉගෙනගත්ත අසත්පුරුෂ ඇසුරක් ලැබුණොත් අයෝනිසෝ මනසිකාරයේ වැඩෙන විදිහ. එකත් ඉගෙන ගත්තානේ නේද? අසත්පුරුෂ ඇසුරක් ආවොත් එහෙම ඇහෙන්නේ මොකද්ද? මොකද ඇහෙන්නේ අසත්පුරුෂයාගේ? අසත් ධර්මය. සත් ධර්මයේ නෙවෙයි. ඉතින් භයානකකම බලන්න. එතකොට අසත්පුරුෂ ඇසුරකින් අසත් ධර්මයේ ඇහුනොත් සත් ධර්මයේ නොවන දෙයක් ඇහුනොත් ඉගෙන ගන්න සිද්ධ වුණොත් ඊළඟට මොකද වෙන්නේ? ඉස්සර විලාම වෙන දේ තමයි අශ්‍රද්ධාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන පිළිගන්නේ නැහැ. එහෙම නැහැ. ධර්මයේ පිළිගන්නේත් නැහැ, සංඝ රත්නයේ පිළිගන්නේත් නැහැ. මොකද්ද පිළිගන්නේ? අර අසත් ධර්මයේ තමයි එයාගේ පිළිගැනීම. අසත් ධර්මයක්. එතකොට අශ්‍රද්ධාව නිසා වැඩෙන්නේ මොකද්ද ඊළඟට? අශ්‍රද්ධාව ඇති වුණොත් වැඩෙන්නේ අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝ මනසිකාරේ වැඩෙනවා.
එතකොට තවත් එහාට එහාට මේක විස්තර කළා අපි. ඒවත් මතක තියා මතක් කරගන්න. ඊළඟට සත්පුරුෂ ඇසුර තුළ යෝනිසෝ මනසිකාරයේ දිනුන වෙන හැටි ගැන ඉගෙන ගත්තා. සීල සූත්‍රේම ආශ්‍රයෙන් කිව්වා. ඊළඟට කිව්වා සත්තබොජ්ජංග දිනුන කරන ශාවකයෙක් තුළ දිනුන කරගත යුතු විශේෂතම අංගය මොකක් කියලාද කිව්වේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා විස්තර කළා නේද? ලෞකික ලෝකෝත්තර කියලා සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා කියලා එක පැත්තක්, අරියානාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා තව පැත්තක් උපැති දෙක විස්තර කළා. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගත්ත ශ්‍රාවකයෙක් තුළ පමණයි මතක තියාගන්න සත්තබොජ්ජංග වැඩෙන්නේ කියලා තමයි අපි මේ දේශනාව අවසන් කළේ. මතක තියාගන්න. එතකොට ඒ කාරණය. දැන් අපි අද ඊළඟට මෙතනදී ඉගෙන ගන්න සූදානම් වෙනවා තවත් එහාට. මේ මෙතනදී අපි කිව්වා ඉදිරියේදී කියන කොටසත් අපි කියලා තියෙනවා නේද? ආනාපාන සති සූත්‍රයේ තුල සත්තබොජ්ජංග ගැන දේශනාව තියෙනවා. එකක් තියෙන්නේ මෙහිමයි, මතක තියාගන්න. ආනාපාන සතිය හොඳට වඩනකොට, බහුල කොට වඩනකොට මොනවද සම්පූර්ණ වෙනවා කිව්වේ? සතර සතිපට්ඨානෙම සම්පූර්ණ වෙනවා. විශේෂ බුද්ධ දේශනාවක් ආනාපාන සති සූත්‍රය කියවලා බලන්න. ආනාපාන සතිය හොඳට වඩනකොට, බහුල කොට වඩනකොට සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා වෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය හොඳට වඩනකොට, බහුල කොට වඩනකොට සත්තබොජ්ජංග සම්පූර්ණ වෙනවා. මේ ක්‍රමවේදී පෙන්වලා තියෙනවා. ඊළඟට සත්තබොජ්ජංග හොඳට වඩනකොට, බහුල කොට වඩනකොට විඥා විමුක්ති සාක්ෂාත් කරගන්න. ඒ විස්තරය තියෙනවා. අපි එතෙන්ට යමු. අද දවසේ හැකි තරම් උත්සාහ කරනවා මේක අද මේ කොටස ඉගෙන ගන්නට. එතකොට පින්නතුනි, මේ සත්තබොජ්ජංග අර මම මුලින් කියපු විඥා විමුක්ති දක්වා, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා. එතකොට විඥා විමුක්තිය කියන්නේ නිවන නේ. විමුක්තිය කියන්නේ නිවන. ඍජුවම අවබෝධ කරන්ට, විඥා විමුක්තිය සම්පූර්ණ කරන්ට ශ්‍රාවකයෙකුට උපකාර වෙනවා මේ සත්තබොජ්ජංග. ඔන්න මතක තියාගන්න. විඥා විමුක්තිය සම්පූර්ණ කරන්න යනකොට සත්තබොජ්ජංග වලින් හැරිලා තමයි යන්නේ. එතකොට ආනාපාන සති සූත්‍රය අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරන්ට කිරීම සඳහා කරන්න මෙන්න මෙහෙම මේ සති සම්බොජ්ජංගයේ ඉඳලා කියනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. නිකම්ම සීය නෙවේ. අර මුලින් මතක් කළානේ අපි සතිය කියන එක. එබඳු සිහියක් නෙවෙයි මේ බුද්ධංගවලදී වැඩෙන්නේ. මෙතන පෙන්නනවා විවේක නිසිතා. විවේක නිසිත වෙන්නේ කොතෙන්ද? විවේකයක් එන්නේ කොතනද? අර කොහරි ගිහිල්ලා සෙනසුරාදට ඉරිදට ගිහිල්ලා මේ ගන්න විවේකේද? අනේ නෑ. නැත් ඒක විවේකේ තවත් නැති කර ගැනීම. ඒක නෙවෙයි විවේක නිසිත කියන්නේ. පංච නීවරණ හිතෙන් අයින් වෙච්ච වෙලාවට තමයි විවේකේ එන්නේ. ඔන්න මතක තියාගන්න. කාමච්ඡන්දේ තියද්දි විවේකයක් තියෙනවද හිතේ?
ව්‍යාපාදයේ තියදී විවේකයක් තියනවද? නැහැ. තීනමිද්ද, උද්ධච්ච, කුකුච්ච, විචිකිච්ඡා. ওই පංච නීවරණත් එක්ක ඉන්න තාක් කල් විවේකයක් නැහැ. ඉතින් අපි ගිහිල්ලාද විවේක ගන්නවා කියලා කියන්නේ පංච නීවරණත් එක්කම තමයි විවේකේ ගන්නෙ. එබඳු විවේකයක් නෙවෙයි මේ. පංච නීවරණයන්ගෙන් නිසිත ඉඳහස් කරගත්ත නිසා පංච නීවරණයන්ගේ හිත නිදහස් වෙනකොට පළවෙනි ධ්‍යාන සිතින් දෙවෙනි ධ්‍යාන සිත තුන්වෙනි ධ්‍යාන සිත හතරවෙනි ධ්‍යාන සිතට ඇවිල්ලා තමයි ওই විදිහට තමයි විචිත විවේක නිසිත වෙන්නේ. ඒ ඇති වෙච්ච විවේකයෙන් යුක්ත වෙච්ච එක වෙන්න ඕනේ සිත. මොන මතක තියාගන්න. සතිසම්බුද්ධංගේ වඩන්නේ පංච නීවරණ වලින් සිත නිදහස් කරගෙනයි. කොහොම තත්ත්වයක්ද ඒක? එතකොට ඊළඟට විවේකී ඇති වෙන්නේ එතකොට විවේකී එන්නේ. ඊළඟට විරාග නිශ්චිත වෙන්න ඕනේ. දැන් විවේකී ඇති කරගන්න තියෙනවා හිතේ. හිත කර්මන්‍යයි, බොහොම ඍජුයි, ස්ථාවරයි, සැලෙන්නේ ආනින්ජප්පත්ත හිතට හිලා වෙලා මේ තියෙන සිත. ඒ සිතෙන් තමයි විරාග නිශ්චිත වෙන්නේ. සිත පංච පාදානස්කන්ධ වල හට ගැනීම නැති වී යෑම නේද? ඒ වගේ තියෙන ආස්වාදයේ ආධිනවය නිස්සරණය මේව බලනකොට අනේ මේකේ ඇලෙන්න දෙයක් නැහැ නේද කියලා අවබෝධය වෙනවා. විරාගය වෙනවා. නොඇල්මෙනවා. රූපේ පිළිබඳව විරාගය නේද? නින්දන පිළිබඳ විරාගයක් ඇති වෙනවා. සංඥාව පිළිබඳ විරාගය. සංකාර පිළිබඳ විරාගය. විඥාන පංච උපාදානස්කන්ධ පිළිබඳ විරාගයක් ඇති වෙනවා. විරාගය ඇති වෙන්න නම් අර කර්මන්නේ සිතෙන් අනිත්‍ය දුක්ඛ අනත්ත් ලක්ෂණ බලන්නම ඕනේ ඉතින්. නේද? එතකොටනේ විරාගය ඇති වෙන්නේ. ඉතින් නොඇලීමට යමු සිතක් කිත්තිතක් තමයි මේ සති සම්බුද්ධංගයේදී ඇති වෙන්නේ. විරාගයේ නිරෝධ නිසිතන් තණ්හාවෙන් මිදීම පිණිසමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. උස්සග්ග පරිණාමය. උස්සග්ගය කියන්නේ නිවනට පංච උපාදානස්කන්ධ අතහැරීමට නැඹුරු වෙච්ච සිතක්. ඒ සිත. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන විදිහට අංගයක් හැටියට කායානුපස්සනාව තුල, වේදනානුපස්සනාව තුල, චිත්තානුපස්සනාව තුල, ධම්මානුපස්සනාව තුල සතිය වැඩෙනවා අර විදිහට. තේරුණාද ඒක? ඈ විවේක නිසිත වෙන්න ඕනේ, විරාග නිසිත වෙන්න ඕනේ, නිරෝධ නිසිත වෙන්න ඕනේ, වස්සග්ග පරිණාමී වෙන්න ඕනේ. අනිත් ඒවත් එහෙමමයි. අනිත් හයත් ඒ විදිහමයි. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන විදර්ශනා වඩනකොට මේ ශ්‍රාවකයා ඒ වඩන්නේ සති සම්බුද්ධංගය. ඒ සති සම්බුද්ධංගයේ හැටි තමයි අරක අර විදිය. එතකොට සති සම්බුද්ධංගයේ විතරක් නෙවෙයි ධම්මවිචේ සම්බුද්ධංගය. එතකොට විරිය සම්බුද්ධංගයේ, පීති සම්බුද්ධංගයේ, පස්සද්ධි සම්බුද්ධංගයේ, සමාධි සම්බුද්ධංගයේ, උපේක්ඛා සම්බුද්ධංගයේ ওই බුද්ධංග 6ම මොනවාද? විවේකයට නැඹුරු වෙලා, විරාගයට නැඹුරු වෙලා, නිරෝධයට නැඹුරු වෙලා, පංච උපාදානස්කන්ධ අතහැර දැමීමේ පැත්තට නැඹුරු වෙච්ච ධම්මවිචයක් තමයි වැඩෙන්නේ. වීරියක් තමයි වැඩෙන්නේ. ප්‍රීතියක් තමයි වැඩෙන්නේ. පස්සද්ධියක්, සමාධියක්, උපේක්ෂාවක් තමයි වැඩෙන්නේ. ඒක ලේසිපාසු කාර්යයක් නෙවෙයි ඉතින්. ඉතින් ওই විදිහට සම්පූර්ණ කරන්න ඕන සතර සතිපට්ඨානය තුලම. ওই විදිහට බොජ්ජංග වඩනකොට, බොහෝ කොට වඩනකොට ඒ ශ්‍රාවකයාට තමයි විඥා විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තේරුම් ගන්න පළවෙනි කාරණේ පංච නීවරණ වලින් සිත නිදහස් කරගෙන එතන ඉඳගෙනයි සත්ත බුද්ධංග වැඩෙන්නේ. ඒක එක කාරණයක්.
එතකොට පින්නතුන් ඊළඟට අපි තේරුම් ගන්න තියෙනවා තාම වැදගත් කාරණා දෙකක් තියෙනවා. අතෙන්ද තව යන්න තියෙනවා මේ සති බුද්ධංග ධර්ම වලට. ඉතිසලත් තේරුම් ගන්න සති සම්පජාන දෙක. සතියයි සම්පජානයයි දෙක. මෙතන සති කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් සිහිය කියන්නේ. සරලව කිව්වොත් සිහිය කියන්නේ මොකක්ද? ජීවිතේ යථා ස්වභාවය මොකක්ද කියලා අවබෝධ කරගන්න තමන්ගේ හිතේ අවදිමත්කම දිගට 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 පවත්වාගෙන යෑමේ ශක්තියට කියනවා මොකද්ද? සතිය සිහිය කියලා. තේරුණාද? මොකද්ද සිහිය කියන්නේ? සරලව කිව්වොත් අපිට තේරෙන වචන වලින් කිව්වොත් ඔව් මොකද්ද? ජීවිතේ යථා ස්වභාවය. මොකද්ද ජීවිතේ යථා ස්වභාවය? අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අසුභ ලක්ෂණේ නේද? හටගෙන පැවතිලා නැති වී යෑමේ ස්වභාවය. ඒක මොකක්ද කියලා අවබෝධ කරගන්න තමන්ගේ සිතේ අවදිමත්කමක් තියෙනවා නම් හිත තුල ඒ සිත අවදිමත්කම දිගින් දිගට පවත්වාගෙන යෑමට කියනවා මොකද්ද? සති. එතකොට ඔය ඕක ගැන පැහැදිලි කරලා තියෙනවා ဒုတိය විභංග කියන සූත්‍රයේ. ဒုတိය විභංග සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා මෙහෙම. පරමේන සති නීපක්කේන සමන්නාගතෝ උති කියලා. ඔන්න හොඳ තැන. අකුසල ධර්ම දුරු කරගනිමින් කුසල ධර්ම මතු කරගෙන අවස්ථානුකූලව තමන්ගේ ධර්ම ඥානේ පවත්වා ගැනීමේ හැකියකමට සති කියනවා. අකුසල ධර්ම දුරු කරගන්නවා, කුසල ධර්ම දියුණු කරගන්නවා. අවස්ථාවේ ඒ තැනට ගැළපෙන විදිහට තමන්ගේ ධර්මඥානේ පවත්වා ගන්න යෑමේ හැකියකම. ඊළඟට ඔන්න තව එකක් තියෙනවා. සති සම්පජාන කියන්නේ සම්පජානේ කොහොම නවන යථා අවබෝධය ඇත්ත ඇති සැටිය යථා අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙන විදියට නුවණ පැවැත්වීම. නිකම්ම නිකන් නුවණ නෙවෙයි, තියෙන ස්වභාවයේ තියෙන විදියටම අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට නුවණ පැවැත්වීමට කියනවා. මේ නුවණ පවත්වාගෙන යෑම ඒක සාමාන්‍ය නුවණක් නෙවෙයි, ඒක විශේෂිත නුවණක්. කොහොමද? මේක සත්‍යයේ සමග යෙදෙන බලවත් කල්පනා ශක්තියක්. ඒක සත්‍යයත් එක්ක යෙදෙනවා. ඒක සති සම්පජඤ්ඤය කියලා බලවත් කල්පනා ශක්තියක්. ඒක එතකොට සති සම්පජඤ්ඤය තියෙන කෙනා ඊළඟට පින්නතුනි ජීවිතේ තමන් තුළ සිදුවෙන සෑම වෙනස්කමක්ම එයා දැනගෙන තමයි සිද්ධ වෙන්නේ. සති සම්පජඤ්ඤය පුරුදු කරන තැනත්තා. එකනේ කියන්නේ කොහොමද තියෙන්නේ ඒක? සම්පජාන භාවනාවේදී කොහොමද කියන්නේ? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔව්. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඊළඟට අසීතේ සංඝාටි පත්ති චීවර ධාරණේ සම්පජානකාරී හෝති, අසීතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. ඊළඟට උච්චාර පස්සවකම්මේ සම්පජානකාරී හෝති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ඔතනින් එහා ජීවිතයක් තියෙනවද? ඔය වැඩ ටිකෙන් එහා අපට ජීවිතයක් නැහැ. මොනවද? ඉදිරියට යනවා, ආපසු හැරිලා එනවා, ඊළඟට ඉදිරිපස බලනවා, වටපිට බලනවා, අත්පාකුලනවා, දිගාරිනවා, ඊළඟට සිවුරු අඳින පාවිච්චි කරනවා, ගිහි ඇත්තු නම් ඇඳුම් අඳිනවා,
ඊළඟට ආහාර අනුභව කරනවා, පානය කරනවා, රස කැවිලි වගේ දේවල් රස විඳිනවා. ඊළඟට වළඳන කුමක් නමුත් රස විඳිනවා, වැසිකිලි යනවා, කැසිකිලි යනවා, ගමන් කරනවා, නැවතී ඉන්නවා, බලන්න වාඩි වෙලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා, අවදි වෙලා ඉන්නවා, ඊළඟට කතා බස් කරනවා, නිහෙඩ වෙලා ඉන්නවා. ඔය හැර මොනවත් වෙන මුකුත් තියෙනවද? නෑ. ඒ හැම තැනකදීම මොකද වෙන්නේ? සති සම්පජාන දෙක. ඔන්න භාවනා කරන කෙනෙක් කරන්න ඕන ටිකේ. භාවනා කරන කෙනෙක් විතරක් නෙවෙයි ඉතින්. හොඳට සිහිය පුරුදු කරන්න යනවා නම් නේද? ඔය සිහිය නැති වෙන්නේ, සිහිය මුලා වෙන්නේ. ඒ අයටත් හොඳයි මේක. මම හිතන්නේ වෛද්‍යවරු ඔය විදිහට උපදෙස් දෙනවා නේද? උපදෙස් දෙනවා. ඔයා මොකම මේ කල්පනාවෙන් කරන්න කියලා කියන්නේ? ඔය මේ ලිස්ට් එක තමයි තියෙන්නේ. ඔයින් එහා දෙයක් නැහැ. එතකොට පින්නතුනි මෙතනදී ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තුල සිදුවෙන පුංචි වෙනස්කමක් වුණත් හැම වෙනස් වීමක්ම දැනගෙන තමයි සිද්ධ වෙන්නේ. පුරුදු වෙන්න ගෙදරදී සති සම්පජාන්නේ. එළවලු ටික ලියනකොට, දත මදිනකොට, නානකොට, ඇඟේ සබන් ගානකොට, කෑම ටික උයනකොට, කෑම ටික උයලා බිම් තියනකොට, බෙදනකොට, හැම වෙලේම කතා බස් කරනකොට, දරුවොත් එක්ක ඉන්නකොට, කරන්න බැරි නෑ. පුළුවන්. පුරුදු කරන්න ඕනේ මේ හැම තැනකදීම. එතකොට අවුලක් නෑ. අනිත් පැත්තට සමාජ ජීවිතයේදී මේවා පිළිබඳව මේවත් එක්ක ජීවත් වෙන්නේ අවුලක් නෑ. හරි නිරවුල් ජීවිතයක්. එතකොට මේ සති සම්පජඤ්ඤය ගැන හොඳ තැනක් තියෙනවා. නන්දහාමුදුරුවන්ගේ සති සම්පජඤ්ඤය ගැන කියවෙන තැන. එතන කියනවනේ නේද? නන්ද සාමින් වහන්සේගේ වේදනා, සංඥා, විතර්ක, චේතනා ඒවා පහළ වෙන්නේ උන්වහන්සේ දැනගෙනමයි කියනවා. උන්වහන්සේ දැනගෙනමයි. ඒ කියන්නේ නන්ද සාමින් වහන්සේ හැම මොහොතකම අර තමන් තුළ ඇති වෙන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා හටගන්නේ කොහොමද, මොන ප්‍රත්‍යෙන්ද කියලා දන්නවා. කොහොමද කියලා දන්නවා? මොන ප්‍රත්‍යෙන්ද කියලා දන්නවා. මේ හටගන්න වේදනා පවතින්නේ මොන හේතුවක් නිසාද කියලා දන්නවා. ඊළඟට දන්නවා, එහෙම දන්න නිසා මුන්නහන්සේ දන්නවා මේ වේදනා මට භව පැවැත්ම සකස් කරන්නේ නැතිව ඉවත් වෙලා යනවා කියලා. කොහොම සත්සම්පජඤ්ඤයක් දෙක භව පැවැත්ම සකස් කරන්නේ නැතිව වෙනස් වෙලා යන්නේ? දැන් අපේ වේදනාව භව පැවැත්මක් හදලා දීලා නේ වෙනස් වෙන්නේ. වින්දන නේද? වින්දන භව පැවැත්මකට රුකුල් දීලා තමයි වින්දන වෙනස් වෙලා ආවෙත් එකක් එන්නේ නේද? වේදන හටගන්නේ කොහොමද? වේදන හටගන්න මූලම හේතුව ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීම. ඇහැයි රූපයයි චක්කු විඥාන එකතු වුණා නම් ස්පර්ශයක් එතන. ඒ විදිහට තමයි කනයි ශබ්දයයි සෝත විඥාන එකතු වීම ස්පර්ශයක්. නාසයයි ගඳ සුවඳයි ගාන විඥානය එකතු වීම ස්පර්ශයක් නේද? දිවයි රසයයි මේ ජීවා විඥානය එකතු වීම ස්පර්ශයක්. ඊළඟට කයයි පහසයි කාය විඥානය එකතු වීම ස්පර්ශයක්. ඊළඟට මනසයි අරමුණයි මනෝ විඥානය එකතු වීම ස්පර්ශයක්. එතකොට ඒ ස්පර්ශය නිසා තමයි වේදනාවක් හැදෙන්නේ. සැප දුක් මධ්‍යස්ත වේදනා. ඉතින් උන්වහන්සේ දන්නවා මේකේ හේතුව මේක මෙතන තියෙන්නේ.
එතකොට එහෙම අඳුනා ගැනීම ඊළඟට කියනවා මේ වේදනාව විතරක් නෙවෙයි නන්ද ස්වාමීන් වහන්සේට තමන් තුර ඇති වෙන සියලු හඳුනා ගැනීම සංඥා සංඥා ඇතින්නේ ස්පර්ශයක් නිසා ඊළඟට ඒ වගේම සිතේ ඇති වෙන චේතනා විතර්ක විතර්ක ඇති වෙන්නේ චේතනා ඇති වෙන්නේ ස්පර්ශයක් නිසා වේදනා සංඥා චේතනා ওই තුනම ස්පර්ශයකින් එතකොට උන්වහන්සේ ඒ වගේ හටගන්න හේතුව දන්නවා පවතින හේතුව දන්නවා ඒවා භව ප්‍රවැත්මක් සකස් කරන්නේ නැතුව ඉවත් වෙලා යනවා කියලා දන්නවා කොයි මොන විදියටද උන්වහන්සේ සති සම්පජඤ්ඤ ප්‍රවැත්තුවේ ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් විශේෂයෙන්ම භාවනා කරන ඇත්තෝ මේ සති සම්පජඤ්ඤ දෙක සිහිය හා නුවණ දට පවත්වන්න අවශ්‍යයි ඒ සඳහා ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රියන්ගේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඒ අවබෝධය තුළ තමයි අපිට පුළුවන් සති සම්පජඤ්ඤය දිනු කරන්න. එතකොට පින්නතුනි සතිය සම්පජානයට තමයි අප්‍රමාද කියලා කියන්නේත්. අප්‍රමාද කියන වචනය යෙදෙන්නේ ওই සති සම්පජඤ්ඤය තුළ. බුදුරජාණන් වහන්සේ ඒකනේ පරිබ්බාන සූත්‍රයේදී පින්නතුනි දේශනා කරන්නේ කොහොමද? අප්‍රමත්තෝ සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත අප්‍රමාදී වෙන්න සතිමන්තෝ සිහියත්තෙක් වෙන්න සිල්වත් වෙන්න සුසමාහිත බව මුදට එකඟ වූ සිතින් යුක්තව හිත රැක ගන්න කියලා දේශනා කරන්නේ ඒ නිසා. එතකොට සත්‍ය සම්පජානය මේ කායානුපස්සනාවේදී මතක තියාගන්න ආනාපාන සතියේදී ඉරියාපත භාවනාවේදී සම්පජඤ්ඤපබ්බේදී ඒ පටික්කුල මානසිකාරයේදී ධාතු මානසිකාරයේදී ඊළඟට මේ නවසීවතික ඔය තැන්වලදී කායානුපස්සනාවේදී තාමත්ම උදව් කරනවා සති සම්පජඤ්ඤය. ඒ වගේම මෙතනදී කායානුපස්සී කියන්නේ කයේ පවතින ස්වභාවය ඇත්ත ස්වභාවය අවබෝධයෙන් දැකීමට සතිය උදව් කරනවා. ඒ වගේම තමයි පජානාති ඉතා හොඳින් දැන ගැනීමට සතිය උදව් කරනවා. පජානාති කියන්නේ පජානාති. ඒ වගේම සික්ඛති හික්මෙන්තත් ආනාපාන සතිය තුළ හික්මෙන්තත් සතියේ උදව් කරන සති සම්පජානය. ඊළඟට වේදනානුපස්සනාවේදී චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදීත් එහෙමමයි. ඒ නිසා තමයි සබ්බ ව්‍යංජනම්පි ඩෝනන්දාතබ්බං කියේ. අපේ අම්මලා ව්‍යංජන හදනවා ඔක්කොම ටික දානවා ලුණු දාන්න මතකයි. මොකද වෙන්නේ? කාල ගන්න බෑනේ. හැම ව්‍යංජනයකටම ලුණු දානවා වගේ තමයි හැම තැනකටම මේ සති සම්පජඤ්ඤ සතිය. එතකොට ඒ කාරණේ මතක තියාගන්න. ඊළඟට සති සම්පජඤ්ඤයත් සතිය දිනු කරගෙන යන ගමනේදී බොජ්ජංග දක්වා යනකොට අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය ධර්මත් උදව් කරනවා. ඉන්ද්‍රිය ධර්මත් උදව් ඒ බව අපි කිව්වා ඉදා නේද කතා කළා. එතකොට ඒ ටික මතක තියාගන්න කාලය. ඊළඟට තව දෙයක් තියෙනවා. නාලන්ද සූත්‍රයේදී තව වැදගත් දෙයක් මෙතන කියනවා සතිය ගැන. සත්තබොජ්ජංග ගැනගෙන ගන්නකොට ඒකත් වැදගත් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා කියනවා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියලා මෙතෙන්දී කියනවා යේපිතේ බන්තේ අහේසුන් අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා. බුදුරජාන් වහන්සේ දේශනා කරන සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතේ යම් තරමක්
යම් ප්‍රමාණයක් සම්මා සම්බුදුවරයන් වහන්සේලා වැඩ හිටියද? සබ්බේතේ භගවන්තෝ සියලුම භාග්‍යවතුන් වහන්සේලා චේතසෝ උපක්ඛිලේසී පංච නීවරණේ පහය, මේ ප්‍රඥාව දුරුවල කරන උපක්ලේශයක් වෙච්ච පංච නීවරණ ධර්ම නැති කරලා චතුසු සතිපට්ඨානේ සුසුප්පතිත චිත්තෝ, සතර සතිපට්ඨානේ තුල මනාව පිහිටුව ගත්ත සිතකින් යුක්ත වෙලා සත්තබොජ්ජංගේ යථා භූතං භාවෙත්වා, මේ සත්තබොජ්ජංග මනවින් වැඩලා තමයි අනුත්තර සම්මා සම්බෝධියට පත්ුනේ කියලයි මට හැඟෙන්නේ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ එකිනුත් පේනවා සියලු බුදුවරයන් වහන්සේලා මේ සතිය තමයි සදා සතුනි. රහතන් වහන්සේ නම, සම්බුදුවරයන් වහන්සේ නම හැම මොහොතකම තියෙන්නේ සතිය සිහිය. එතකොට අපි බලන්න ඕනේ ඊළඟට ආනාපාන සති සූත්‍රයේට එමු අපි දැන්. එතන ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් මේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ භාවනා බුදු දේශනාවට අනුව භාවනා කරනවා නම් මේ අත්දැකීම සියලු දෙනාම පෞද්ගලික වාසියෙන් ලබා ගන්නට ඕන අත්දැකීමක් මේ සූත්‍රයේ තියෙන්නේ. මුජ්ජංග දක්වා යනකොට මෙතන ප්‍රශ්න කීපයකට උත්තර දෙනවා ඉස්සර වෙලාම. ප්‍රශ්න කීපයක් නගනවා. මෙහෙම කතම් භාවිතා බහූලී කතා ආනාපාන සති මහප්පලා හෝති මහානිසංස. ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන විදිහට වඩන්නේ කොහොමද? ඊළඟට කියන අහනවා, කතම් භාවිතාච භික්ඛවේ ආනාපාන සති බහූලී කතා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණෙන්ති. දෙවෙනි ප්‍රශ්නේ, මේ ආනාපාන සතිය කොහොම වැඩුවොත්ද, කොහොම දිගින් දිගට පුහුණු කළොත්ද සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා, ප්‍රශ්නේ කතා කරනවා, කතම් භාවිතාච භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨාන කතම් බහූලී කතා සත්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සතර සතිපට්ඨානෙ කොහොම වැඩුවොත්ද, කොහොම දිනු කළොත්ද සත්තබොජ්ජංග සම්පූර්ණ කළා වෙන්නේ? හතර වෙන්නේ එක. කතං බහ කතංච භික්ඛවේ සත්තබොජ්ජංගා කතං බහූලී කතා විඥා විමුක්තිං පත්තේ පරිපූර්ණෙන්ති. මොන විද්‍යෙන සත්තබොජ්ජංග වැඩුවොත්ද විඥා විමුක්තියට පත්වෙන්නේ? හොඳ ප්‍රශ්න ටික. ওই ප්‍රශ්න ටික තේරුම් ගත්තොත් සත්තබොජ්ජංග ගැන අපිට ධර්මමේ වශයෙන් ගැටලුවක් නැහැ. ඉගෙන ගත්ත වෙනවා. අපේ භාවනාවටත් හුඟක් උදව් කරනවා. එතකොට මේ සඳහා මේ ප්‍රශ්න හතරට පිළිතුරු දෙමින් තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එතකොට ආනාපාන සතිය වඩන විදිය ගැන මේ ඇත්තන්ට කියලා දෙන්න ඕනේ නැහනේ නේද? කතා කරන්න ඕනේ නැහැ. බහුල කොට වඩන වඩන්නේ කොහොමද නේද? මේක වඩන්න බාලි වෙන විදිය, ඉඳ ගන්න විදිය, කය ඍජුව තබා ගන්න විදිය මේ දේව ඔක්කොම ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒව ගැන දැන් මෙතන කතා කර කර අපි කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. එතකොට මේ සූත්‍ර දේශනාවේ එන පිළිවෙලට බලන්න, ඔන්න මේ යෝගියාට ආස්වාස ප්‍රාස්වාසයේ සතියෙන් කරගෙන යනකොට ආස්වාස පාස්වාසයේ තුල දකින්ට ලැබෙන පියවරවල් කීයක් තියෙනවද? ඔව් 16ක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසය හරි විදිහට පවත්වාගෙන යනකොට ඔබ අත්දකින පියවරවල් කීයක් තියෙනවද? 16ක් තියෙනවා. එතකොට ඒ 16 පෙන්වලා දීලා තියෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න, කලබල වෙන්නේ නැතිව
බොහෝම ඉවසීමෙන් බොහෝම උපේක්ෂාවෙන් බහතෝරන පුංචි ළමෙක් වගේ තත්ත්වයකට පත් වෙලා සතියෙන් යෝනිසෝ මානසිකාරයෙන් උදව් කරගෙන බොහෝම ඉවසීමෙන් කරන්න ඕන දෙයක් මේක. අද භාවනා කරන අයට ඉඳගත් ගමන් මොකද තියෙන්නේ? කලබලේ. තුම කලබලය. කලබල වුණාම කොරස් කටේවත් අත දාන්න බෑ කියනවා. ඒ වගේ කලබලයක් ඇයි? මිනිවන් යන්න. නිවන් යන්න. පුළුවන්. බෑනේ. නිවන් හිම නිවන් යන්න බෑ. එහෙම නිවන් යන පිළිවෙලකුත් නැහැ. ඒ සඳහා මෝරන්න එපෑය නේද? දැන් බලන්න කිකිලියෙක් විතර හතක් අටක් දානවා. කිකිලි. මේක බුද්ධ දේශනාවෙම තුල් තියෙන එක. කිකිලි විතර හතක් අටක් දානවා. කිකිලි විතර හත අට දාලා හැමතැනම ඇවිදිනවා. බලාපංකෝ මගේ විතර පුපුර නැටි. වැඩි හරිනවද? නැහැ. කිකිලි කලබලයක් නැහැ. දැන් මේ විතර පුපුරල පැටවෙන්න ඕන කියලා හිතනවද? නැහැ. මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? එයා පොඩ්ඩක් ගිහිල්ලා කෑම ටිකක් කොහෙන් කොහෙන් ඇවිල්ලා අහුලගෙන කාලා එනවා. වැඩි වෙලාවක් මොකද කරන්නේ? අර කුකුල් විතර ටික රකින්නවා, ගඳ ගස්සනවා, උණුසුම් කරනවා. හේමම ඇඟේ යටේ තියාගෙන ඉන්නවා. කලබලයක් තියෙනවද? ගිහිල්ලා හොයනවද මේ? පැටිය එළියට එනවද කියලා නෑ. එයා ඒක කරනවා. නියමිත අවස්ථාව එනකොට හොඳට උණුසුම් වෙලා හොඳට සකස් වෙලා එනකොට ඇතුලේ ඉන්න එක්කෙනා විතර කටුව බිඳගෙන එළියට එනවා. නේ. සීක සූත්‍රයේ තියෙන ඔය විදිහට කිය. හික්මෙන කෙනා එහෙමයි. කලබලයක් නෑ. මොම මෙහෙමින් කරන්න ඕනේ. කී කී ඇවිදින්නෙත් නැහැ. කී කී ඇවිදින්න ගියාම මොකද වෙන්නේ? බලපල්ලක මම භාවනා කරනවානේ. ගන්න ෆෝන් එක අනේ මේ ඔයා භාවනා කරනවද? ඔව් මම. ආ මමත් මේ භාවනා කරනවා. ඔයා මොනවද කරන්නේ? දැන් මහා කතාන්තරයක්. හම් කරගන්න පුළුවන් වෙයිද? බෑ. මේක කී කී ඇවිදින එකකුත් නෙවෙයි. කී කී ඇවිදින එකක් නෙවෙයි. හිරෙන් පනින්ද යන කෙනා ප්ලෑන් කරන්නේ මොකේද? හිරෙන් පනින්න. ඇතුලේ ඉන්න කොටුවම කියනවාද ජේලලටයි මම බලපංකෝ මං අහවල් දවසේ පනිනවා කියලා? ඈ කියන්නේ. කියන්නේ නැහැ. කියන්නේ නැතුව එයා දානට ප්ලෑන් කරලා નિયમિત වෙලාවට සීරුවට මාරුවට අරකින් පැන ගන්නවා. ඒ වගේ වැඩ. මේ ආධ්‍යාත්මික ගමන් මඟ. ඔක කියව කියව යන එකක් නෙවෙයි. ඈ සේල් දාලා කරන එකක් නෙවෙයි ඉතින්. එතකොට පින්වත්නි ඒක මතක තියාගන්න ඒක බාහිර කාරණයක්. මෙන්න පීවර 16. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. මොනද? දිගට හුස්ම ගනිද්දී දිගට හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. වෙන මොකුත් නෙවෙයි. දිගට හුස්ම හෙලද්දී දිගට හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. ඊළඟට තියෙනවා රස්සං වාස සන්තෝ. කෙටියෙන් හුස්ම ගනිද්දී කෙටියෙන් හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම හෙලද්දී කෙටියෙන් හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. ඕක හොඳට කරගෙන 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 යනවා. ඊළඟට සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති. මොකද සබ්බකාය කියන්නේ? සියලු කාය කියන්නේ. කායේ කායඤ්‍යතරං වදාමි යදිදං අස්සාස පස්සාස. මේ කයෙහි තවත් කයක් හැටියට මම පෙන්නනවා. මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස කය. මේකට කයක් කියනවා බුදුරජාණන් වහන්සේ. එක එක ගුරුවරු එක එක උගන්වනවා. නමුත් බුද්ධ දේශනාව එහෙමයි. එතකොට සබ්බකාය පටිසං සියලු හුස්ම කය පිළිබඳව මොකද්ද කරන්නේ? සංවේදීව ඉඳගෙන. දැන් සංවේදී වෙනවා.
සංවේදීව ඉඳගෙන හැපෙන විට සංවේදීව බලා හිටමින් හුස්ම ඉහළට ගන්නවා පහළට ගන්නවා. දැන් ඔයෙත්ෙන්ද ආවහම ඊළඟට වෙන්නේ මොකද්ද? ඊළඟට පාස්සම්බනේ වෙනවා. හා එතකොට කාය සංකාර කියන්නේ අස්වාස ප්‍රස්වාස දෙක සංසිඳිනවා. නොදැනී නොතේරිය යනවා. නැති වෙලාද? අස්වාස ප්‍රස්වාස නැති වෙලාද? නැහැ. කලබල වෙන්න හොඳ නැහැ. කාය සංකාර අස්වාස ප්‍රස්වාස දෙක පස්සම්බනේ වුණා. නොදැනී නොතේරිය ගියා. ඒ කාය සංකාර සංසිඳුවමින් දැන් මම හුස්ම හිරට ගන්නවා පහළට ගන්නවා. හෙලනවා. ඊළඟට පස්වෙනි එකේදී ප්‍රීතිය එනවා. ආයි කාය සංකාර සංසිඳුණානේ. එතෙන්දි ඔන්න පැටලෙනවා. මගේ හුස්ම නැහැ කියලා හුස්ම හොයන්න යනවා. හරියනවද? නෑ. හුස්ම හොයන්න යන්න ඕනේ නෑ. ඒ හුස්ම නොදැන හුස්ම සියුම් වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ සියුම් හුස්ම පිළිබඳ සිහියෙන් දකිමින් කලබල නැතුව, ඒක නෙමෙයි මං කියේ කලබල වෙන්න එපයි කියේ, කලබල නැතුව ඒ පිළිබඳ සිහියෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට ඉන්නකොට ප්‍රීතිය එනවා. ප්‍රීතියට සංවේදී වෙලා, ප්‍රීතිය ඇති වෙනකොට සංවේදී වෙලා හුස්ම හිරට ගන්නවා පහළට ගන්නවා. ප්‍රීතියත් එක්ක ඊළඟට එන්නේ සුඛය. සුඛය එනවා, ශරීර සැපය. ඒ සුඛ පරිසංවේදී වෙලා හුස්ම හිරට ගන්නවා පහළට හෙලනවා. සුකේන් පස්සේ චිත්තපටි සංවේදී. චිත මේ චිත්ත සංකාර, චිත්ත සංකාර ඇති වෙනවා. සංඥා වේදනා දැනෙන්න පටන් ගන්නවා. එතකොට චිත්ත සංකාර ඇති වෙනකොටත් සංඥා වේදනා දැනෙද්දිත් උස්ම හිරට ගන්නවා පහළට හෙලනවා චිත්ත සංකාර ඇති වෙනකොට. ඊළඟට ඇති වෙච්ච චිත්ත සංකාර ඊළඟට මොකද වෙන්නේ? පස්සම්බනේ වෙනවා. සංඥා වේදන පස්සම්බනේ වෙලා ඉස්සර වෙන පස්සම්බනේ උනේ කාය සංකාර. කාය සංකාර කිවි ආස්වාස ප්‍රස්වාස දෙක. කාය සංකාර පස්සම්බන වුණාට පස්සේ තමයි ප්‍රීතියයි සුඛයයි ඇති උනේ. ඊළඟට තමයි චිත්ත සංකාර ඇති උනේ. චිත්ත සංකාර ඊළඟට පස්සම්බනේ වුණා. සංඥා වේදන නොදෙනී ගියා. එතකොටත් ආස්වාස ප්‍රස්වාස අතහරින්නේ නැත. අතහරින්නේ නැහැ. ඉතින් එතකොට පස්සම්බනේ වෙනකොටත් චිත්ත සංකාර සංඥා වේදනා ඊළඟට දැන් ඇින්නේ මොකද්ද? චිත්ත. චිත්ත පරිසංවේදී. සංවේදීව ඉඳගෙන සිත ඇති බව දැනගන්න ඕනේ. සිත ඇති බව දැනගෙන ආස්වාස ප්‍රස්වාස කරනවා. ඊළඟට උන්න වෙනව අවස්ථාවක්, පැටලෙන අවස්ථාවක්. අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති. සිතේ මහත් ප්‍රමෝදයක් ඇති කරවන්න ඕනේ සිතේ. නැත්තම් මොකද වෙන්නේ? ප්‍රමෝදයක් ඇති නොකළොත් මේ විලාවේදී හිත හැංගෙනවා. සිත හැංගෙනවා. හැංගිලා හිතෙනවා අවබෝධයක් ලැබුවයි කියලා. චිත්තපට සංවේදී වුණාම. ඒ නිසා අභිප්‍රමෝදයක් සිතේ මහා ප්‍රමෝදයක් ඇති කරවන්න ඕනේ හිතේ. එහෙම ඇති කරවමින් ආස්වාස ප්‍රාස්වාස දෙක පවත්වනවා. ඊළඟට ඔන්න දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් සමාදාං චිත්තං අසසිසාමීති පසසිසාමීති. සිත සමාධිගත වෙනවා. නිවරණිවත් වෙලා. ඒක දැනගෙන හුස්ම ඉහළට ගනිමින් පහළට ගනිමින් හික්මෙනවා. ඊළඟට සමාධිමත් සිත ගත වෙනකොට මොනවද ඉවත් වෙන්නේ? විමෝචයං චිත්තං. දැන් පංච නීවරණින් සිත මිදෙනවා. ඒ බව දැනගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඊළඟට අනිච්චානුපස්සී වෙනවා. අනිත් පංච උපාදානස්කන්ධ වල අනිත්‍ය දකිමින් ආස්වාස, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දකිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. අනිත්‍ය දකිනකොට මොකද්ද ඊළඟට එන්නේ? විරාගයනේ. මේකේ ඇලෙන්න දෙයක් නැහැ නේ කියලා ඉන්නේ. එතෙන් දෙනවනේ. එතකොට විරාගයේ ඇති වෙනකොටත් ආස්වාස ප්‍රස්වාස අත්හරින්නේ නැත.
දිගටම පවත්නවා මේ. එතකොට නිරෝධය ඇති වෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධ පිළිබඳව තිබිච්ච තණ්හාව ඒක ඉවත් වෙලා යන බව පේනවා. එතකොටත් ආස්වාස ප්‍රාස්වාස කරනවා. පටිනිස්සක් ගේනවා. පංච උපාදානස්කන්ධ අතහැරෙනවා හිතෙන්. එතකොටත් ආස්වාස ප්‍රාස්වාස. එතකොට පියවර 16 තුලම සිහියෙන් සම්පජඤ්ඤයෙන් ආස්වාස ප්‍රාස්වාසී යනවා. අවබෝධය එනවා. අවබෝධය එනවා. ඒක තමන්ට මේ නික අවබෝධයක්. එතකොට පින්නතුනේ ওই විදිහට මේ ආනාපාන සතිය තුල පියවර 16ක් තුල දිග හුස්ම කෙටි හුස්ම ඊළඟට මොකද උනේ? ඔව් කාය සංකාර සංසිඳන කොටත් ප්‍රීතිය ඇති වෙනකොටත් සුඛය ඇති වෙනකොටත් චිත්ත සංකාර ඇති වෙනකොටත් චිත්ත සංකාර සංසිඳන කොටත් ඊළඟට සංඥා මේ ඊළඟට අභිප්‍රමෝදය ඇති කර ඇති වෙනකොටත් ඊළඟට සමාධාන් චිත්ත වෙනකොටත් විමුති මුනෝචම් මේ පංච නීවරණ සිත නිදහස් වෙනකොටත් අනිච්චානුපස්සී වෙනකොටත් නිරෝධානුපස්සී වෙනකොටත් පටිනිසග්ගානුපස්සී වෙනකොටත් මොකද්ද තියෙන්නේ? සතිය තමයි පවත්වන්නේ. සති සම්පජාන. ඉතින් මෙන්න දේශනා කරනවා ඒවම් භාවිතාකෝ භික්කවේ බහුලී ඒවම් භික්කවේ බහුලී කතා මහත්ඵලෝ හෝති මහානිසංස. ඔය විදියට ආනාපාන සතිය වැඩුවොත් ඔය ක්‍රමයට ඒ ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි. හරිද? ඊළඟට පින්නතුනි දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණෙnti. සතර සතිපට්ඨානෙ කියන්නේ මොන විදියකට ආනාපාන සතිය වැඩුවොත්ද පුහුණු කළොත්ද සතර සතිපට්ඨානෙම එකවර සම්පූර්ණ වෙලා යන්නේ. වෙන වෙනම නෙවෙයි මේ සූත්‍රය පෙන්නනවා. එතකොට මේ සූත්‍රයේදී ආනාපාන සතිය පියවර 16 මුල්ම හතර කායanusasanawට එන්නේ. ඔන්න මුල්ම හතර. හැබැයි මෙතන පටලගන්න එපා. ආනාපාන සති සූත්‍රයේ මේ තියෙන්නේ බුද්ධ දේශනාව. අනිත් පැත්තේ තියෙනවා මොකද්ද? සතිපට්ඨාන සූත්‍රය. ඒකයි මේකයි පටලවගෙන තේරුම් ගන්න යන්න එපා. මේ විශේෂ බුද්ධ දේශනාවක් මේක. එතකොට පින්නතුනි මුලින්ම පෙන්වා දෙන්නේ කායanusasanawa. මෙතනදී පියවර හතරක් තියෙනවා. මෙන්න පියවර හතර. දිගට හුස්ම ඇතුළට ගනිද්දී සතියෙන් දැනගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. කෙටි හුස්ම සතියෙන් දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට සියලු ආස්වාස ප්‍රාස්වාස කය පිළිබඳව සතියෙන් දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. හරිද? ඔය ටික කරනවා නම් හරි විදිහට ඒ වෙලාවට මේ යෝගියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ඉන්නේ කායානුපස්සනාව තුල. එයා ඉන්නේ කායානුපස්සනාව තුල. එතකොට මතක තියාගන්න කායානුපස්සනාවේදී ආනාපාන සති සූත්‍රයෙන් එහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විස්තරය ඒක අයින් කරන්නේ නැහැ. ඒක පැත්තකින් දාන්නේ නැහැ. ඒක පැත්තකින් දාන්න බෑ. ඒ ටිකත් හොඳට පුහුණු වෙලා එන්න තියෙන්න ඕනේ මෙතෙන් දෙන්න. තේරෙනවද? තේරෙනවද ඒක? ඒ ටිකත් හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඉරියාපත ගැන එක තියෙනවනේ අර නේද? නවසීවතිකේ දක්වා එනකොට ඒ ටික හොඳට පුහුණු කරලා තියෙනවා. එතකොට දැන් මේ දිගට හුස්ම කෙටියට හුස්ම සම්බකායපට සංවේදී වෙනකොට ওই ක්‍රම හතරේදී මෙයා පවත්වනවා මෙන්න මේ ලක්ෂණ එයාගේ හිත තුල. ආතාපි සම්පජානෝ සතිමා. යට තියෙනවා
දැඩි කෙලෙස් තවන වීරයක් හිතේ. කු වීරයක් ගන්නවා. මේ හිතේ ඇති වෙන කෙලෙස් අප්‍රමාණ කෙලෙස් ගඟ ගලන්න පුළුවන්නේ. ඇහෙන දේවල් ඔස්සේ දුවනවා, දැනෙන දේවල් ඔස්සේ දුවනවා. එහෙමනේ. හරි අමාරුයිනේ කණුවේ බඳ ගන්න. නේද? කුක් රටනක් කරන්න වෙනවා. ඒ නිසා ආතාපි වෙන්න ඕනේ. සම්පජාන වෙන්නත් ඕනේ. තා හොඳින් සිහිය පවත්තන්න. සතිමා සිහියෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙම ඉඳගෙන කය ස්වභාවයේ පිළිබඳ අභිජ්ජා දෝමනස දෙක දුරු කරන්න ඕනේ. එතකොට පින්නතුනි තේරුම් ගන්න කායනුපස්සී කියන්නේ කුමක්ද? ආස්වාස ප්‍රාස්වාස දෙක ශරීරයේ තිබෙන තවත් ශරීරයක් හැටියට. බුදුරජාන් වහන්සේ පණවන නිසා කායනුපස්සී කියනවා. දැන් වෙනකොට මේ යෝගියා කාය සංකාර, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳිල අවසానයිනේ නේද? ඊළඟට මොකක්ද උනේ? ඔව්. ආස්වාස ප්‍රාස්වාස සංසිඳුනා පස්සේ දැන් ඊළඟට වේදනානුපස්සී වෙනවනේ. මුලින්ම ප්‍රීතිය ඇති වුණා නේද? ඇති වෙනවා. එතකොට මේ ප්‍රීතිය දැනගනිමින් අර මුල් විස්තරයේදී හුස්ම හිරට ගනිමින් පහළට ගනිමින් හික්මුණා, සැපේ ඇති වුණා. එතනදිත් එහෙම කළා නේ. හුස්ම හිරට ගනිමින් පහළට ගනිමින් හික්මුණා, ප්‍රීතිය සැපේ, ඊළඟ චිත්ත සංකාර. එතනදිත් හුස්ම හිරට පහළට ගනිමින් හික්මෙලා පුරුදු කරලන්නේ තියෙන්නේ මුලදී ඒ ටික පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඇති වූ චිත්ත සංකාර නැති වෙලා ගියා, ඒකත් පුරුදු වුණා. ඒ හැම තැනකදීම ආතාපි සම්පජානෝ. එහෙම වුණානේ දිගින් දිගට ඉස්සරලත් එහෙම වුණා. ඊළඟට ඕනේ නම් චිත්තානුපස්සනාවට එනවා. දැන් පින්නතුනි ආනාපාන සති සූත්‍රයේ උගන්වන විදිහට කායානුපස්සනාවේ පියවර හතර තුල අන්තිමට කාය සංකාර ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා, ඊළඟට වේදනානුපස්සනාවේදී අන්තිමට චිත්ත සංකාර සංඥා වේදනා සංසිඳනවනේ. ඊළඟට දැන් මේ යෝගියාගේ කාය සංකාර සංසිඳිලා, ඊළඟට චිත්ත සංකාර සංසිඳිලා, ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තානුපස්සනාව සම්පූර්ණ කරන විදිය. දැන් තියෙන්නේ මොනවද? ඔව්, සංඥා වේදනා. මේ තියෙන්නේ සිතනේ සංසිඳිලා, සංසිඳිච්ච සිතනේ. ඒ සිතට සංවේදීව ඉන්නවා. ඒ සිතට සංවේදීව ඉඳගෙන ඒක දැනගනිමින් හුස්ම ඉහළට ගනිමින් පහළට ගනිමින් හික්මෙනවා. දැන් ඊළඟට අභිප්‍රමෝදං චිත්තං. එතනදී සිත විශාල ප්‍රමෝදයකට පත් කරන්න ඕනේ. පත් කරේ නැත්නම් සිත සැඟවෙනවා. හිත සැඟවිලා මුලා වෙනවා. සමාධං චිත්තං. මේ යෝගියාගේ සිත සම්පූර්ණයෙන්ම සමාධිගත වෙනවා. එතකොටත් හුස්ම හිරට පහළට ගනිමින් හික්මෙනවා. ඒ පංච නීවර වලින් සිත මිදෙනවා. එතකොටත් හිරට පහළට ගනිමින් හික්මෙනවා. එන්නේ ඒ කොටස අයිති වෙන්නේ චිත්තානුපස්සනාවට. කොහොමද වැඩි? ඈ? එතකොට මේ වෙලාවට මේ යෝගියා ඉන්නේ චිත්තානුපස්සනාව තුළ. මේ මෙතන දේශනා කළ තියෙනවා ආනාපාන සතිය වැඩීමට සුදුසු කෙනෙක් ගැන, නුසුදුසු කෙනෙක් ගැන. ආනාපාන සතිය දෙන්න එපා කියනවා මෙතන, කියනවා දේශනා කරනවා. කාටද? මුට්ටස්සතිස්ස, සිහි මුලා වෙච්ච කෙනාට. අසම්පජානස්ස, සිහිය පිහිටව ගන්න බැරි කෙනාට ආනාපාන සතිය දෙන්න එපා කියනවා. ඔය මානසික රෝග තියෙන අයට ආනාපාන සතිය කරන්න ගියොත් ඒ අසනීපේ වැඩි වෙනවා. දෙන්න එපා කියනවා. ඊළඟට තියෙන ධම්මානුපස්සනාව ඊළඟට දේශනා කරනවා. ආනාපාන සතිය තුළ ධම්මානුපස්සනාව සම්පූර්ණ කරන විදිය. මේ වෙනකොට මේ යෝගියා පංච නීවරණ වලින් සිත නිදහස් කරගෙන ඉන්නේ. ඊළඟට සමාධි සිතක් තියෙනවා. සමාධිමත් සිත ඔන්න ධම්මානුපස්සනාවට යොමු කරනවා. එතකොට මෙයා මොනවද ධම්මානුපස්සනාව තුළ තියෙන්නේ? පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන හය, සත්තබොජ්ජාංග, ඕවා යෝනිසෝ මනසිකාරය යොමු කරන ඕවට. මේවා ගැන සතියෙන් ඉඳගෙන යෝනිසෝ මනසිකාරය යොදවනකොට
ඒකට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට හිත සකස් වෙන්නේ වෙලාවට. ඔන්න. එතකොට අනිත් එක මතක තියාගන්න සත්තබොජ්ජංග ඇතුළත් වෙන්නේ මොකේද? ධම්මානුපස්සනාවට. තේරෙනවද ඒක? සත්තබොජ්ජංග ඇතුළත් වෙන්නේ ධම්මානුපස්සනාවට. මෙතනදී මුලින්ම කරන්නේ ධම්මානුපස්සනාවේදී අනිච්චානුපස්සී. අනිත්‍ය දකිමින් අනිත්‍ය දකිමින් හුස්ම ඉහලට ගන්නවා, පහලට හෙලනවා. විරාගය දකිමින් හුස්ම ඉහලට ගන්නවා, පහලට හෙලනවා. ඊළඟට නිරෝධය දකිමින් හුස්ම ඉහලට ගන්නවා, පහලට හෙලනවා. පටිනිස්සග්ගය දකිමින් හුස්ම ඉහලට ගන්නවා, පහලට හෙලනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ ශ්‍රාවකයා ඉන්නේ ධම්මානුපස්සනාව තුළ. ඒ හතර. එතකොට 16 4 4 4 4 බෙදිලා යනවා කායනුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට. එතකොට පින්නතුනි විශේෂ දෙයක් තියෙනවා මේ ධම්මානුපස්සන අවස්ථාවේදී සිද්ධ වෙන. විස්තර කළා තියෙනවා මෙහෙම. යෝතං අභිජ්ජා දෝමනස්සානම් පහානං තම් පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජූපෙක්කිතා හෝති කියලා. ඒ කියන්නේ යම් විදියකින් මෙතෙක් කාලයක්, මෙතෙක් වෙලාවක් පංචඋපාදානස්කන්ධ ගැන සිතේ ඇලීමක් ගැටීමක් පැවතුණා නම් මෙතෙක් මේ වෙනකොට ඒ ඇලීම් ගැටීම් නැති වෙන හැටි ප්‍රඥාවෙන් දකිනවා. එහෙම දැකලා උපේක්ෂා සහගත වෙනවා. ওই ධම්මානුපස්සනාවේදී. ওই විදියට පින්නතුනි දැන් ආනාපාන සතිය ධම්මානුපස්සනා වඩන ශාවකයා දක්ෂ වෙන්න ඕනේ ආනාපාන සති සමාධිය තුල තියෙන්නේ මොනවද කියලා බලන්නත්. ඔන්න ඔතන වැදගත්. ආනාපාන සති සමාධිය තුල තියෙන්නේ මොනවද? මොනවද තියෙන්නේ? ඒ සමාධිය තුලක් තියෙන්නේ පංච උපාදානස්කන්ධ. ඒක තුල තියෙන පංච උපාදාන මොනවද කොහොමද දකින්නේ ඒක? දැන් බලන්න මෙහෙම සමාධිය තුල ඇති වෙන පංච උපාදානස්කන්ධ. ආනාපාන සති භාවනාව වඩාගෙන යනකොට දැන් හිතේ තියෙන පංච නීවරණ යටපත් වෙලා සමාධියක් ඇති වෙනකොට ඒ සමාධිය තුල තියෙන්නේ මොනවද? ඒ සමාධිය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධ. අහු අල්ලගන්න පුළුවන් වෙයිද? කොහොමද අල්ලගන්නේ? ඒ කියන්නේ සමාධිය තුල පැහැදිලිවම රූපයක පැවැත්මක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ සමාධිය තුල මම පැහැදිලි කරන එක. සමාධිය තුල රූපයක පැවැත්මක් තියෙනවා. ඊළඟට තියෙනවා ආනාපාන සති සමාධිය තුල විඳීමක් ප්‍රකට වෙනවද නැද්ද? ප්‍රකට වෙනවා. ආනාපාන සති සමාධිය තුල හඳුනා ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවා. ආනාපාන සති සමාධිය තුල චේතනා වික්‍රියාකාරීත්වයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආනාපාන සති සමාධිය තුල විඥානීය ක්‍රියාකාරීත්වයක් තියෙනවද නැද්ද? තියෙනවා. කොහොමද? ආනාපාන සමාධිය තුල තියෙන පංච උපාදානස්කන්ධ වෙන් වෙන් හඳුනා ගන්නට දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ. කොහොමද? දැන් කය, මේ ශරීරය, ඊළඟ ආස්වාස ප්‍රස්වාස දෙක. කයයි ආස්වාස ප්‍රස්වාස දෙකයි මුකේටද අයිති? මුකේටද අයිති? රූපේට. වඩන මේ ආනාපාන සතිය වඩන කෙනාගේ කය ආස්වාස ප්‍රස්වාස දෙක අයිති රූපේට. ඒක රූපාපාදානස්කන්ධය එයාට. තේරුණාද? ඒක රූපාපාදානස්කන්ධය එයාට. ඊළඟට සමාධිය තුළ යම් විඳීමක් තියෙනවා නම් සැප විඳීමක්, උපේක්ෂා විඳීමක් තියෙනවනේ. උපේක්ෂාවට આવත් හතරෙනි ධානසිතතාවක් තියෙනවා. එතකොට ඒ විඳීම වේදනා මේ උපාදානස්කන්ධයටයි තියෙන්නේ.
ඒ විඳීම. ඊළඟට සමාධිය තුළ ආස්වාස ප්‍රාස්වාස හඳුනා ගැනීමක් තියෙනවා නම් සංඥා ඊළඟට ආස් ප්‍රීතිය හඳුනා ගන්නවනේ, ඊළඟට සැපේ හඳුනා ගන්නවනේ, ඊළඟට ධානාංග හඳුනා ගන්නවනේ. එතකොට මොනවද තියෙන්නේ? සංඥා උපාදාන ස්කන්ධේ තියෙනවා. ඊළඟට භාවනාව තුළ හිතනවනේ, දැන් උතර වේ තුළ හිතනවනේ. එතකොට නැවත නැවත හිතනවා ඒ සිතීම සංකාර උපාදාන ස්කන්ධේ. ඊළඟට ආනාපාන සති භාවනාවේදී විඥානීය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කොහොමද? ආස්වාස ප්‍රාස්වාස දැනගෙනමයි සිද්ධ වෙන්නේ විඥානීය ක්‍රියාකාරීත්වය. ඊළඟට තියෙනවා ප්‍රීතිය දැනගන්නවා, සැපේ දැනගන්නවා, ඒකාග්‍රතාවයේ දැනගන්නවා. භාවනාව තුළ ඇති වෙන සියලු පුංචි වෙනස්කම් පවා දැනගන්නවා. ඒ මොකද්ද? විඥානුපාදානස්කන්ධය. ඒකට මතක තියාගන්න, මෙතනදී මේ සමාධිය තුළ පංචඋපාදානස්කන්ධ අල්ලගන්න ඕනේ. ඉතින් ওই විදිහට ආනාපාන සති භාවනාව තුළ තියෙන පංචඋපාදානස්කන්ධ වෙන් කරගෙන ඒවා අනිත්‍ය වශයෙන් මේක සංකතයක්, ඊළඟට මේක දුක්ඛක්, මේක අනාත්ම ස්වභාවයෙන් යුක්ත එකක් කියලා අවබෝධ කරගන්න ඕනේ. ඉතින් සීනුවනින් සලකනකොට විදර්ශනා වඩනකොට ඒ වැඩෙන්නේ මොකද්ද? ධම්මානුපස්සනාවම තමයි. ඉතින් ওই විදිහට අනිත්‍ය අවබෝධ වෙන විදිහට ආස්වාස ප්‍රාස්වාස කරනවා. පංච උපාදානස්කන්ධ ගැන මම මගේ ආත්මය ඇටියට පවතින හැඟීම දුරු වෙලා යන විදිහට ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට පංච උපාදානස්කන්ධ වල අනිත්‍ය අවබෝධ වෙලා විරාගය ඇති වුණාම නිරෝධයේ පැත්තට යොමු වෙනවා. ඒ කෙලෙස් ප්‍රහාණය දකිමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. කෙලෙස් ප්‍රහාණය වෙනකොට හිත පිහිටන්නේ නිවි යෑම තුල, පටිනිස්සග්ගය තුල. එහෙමත් එතෙන්දිත් ආස්වාස ප්‍රාස්වාස කරනවා. එතකොට පින්නතුනි, ආනාපාන සති සූත්‍රයේදී අර කිව්වනේ, කතම් භාවිතාච භික්ඛවේ චත්තාරු සතිපට්ඨාන කතම් බහුලී කතා සත්තබුද්ධංගේ පරිපූර්ණති කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානේ කොහොම වැඩුවොත්ද, කොහොම දිගින් දිගට වැඩුවොත්ද සත්තබුද්ධංග සම්පූර්ණ වෙන්නේ කියලා. මෙතන මේ බුද්ධංග කියන්නේ අර අපි ඉගෙනගත්ත සත්තබුද්ධංග. අපි බලමු සති සම්බුද්ධංගේ දැන්. අර හතර විස්තර කරගෙන ඉගෙන ගත්තනේ දැන්. දැන් බලන්න. මේ වෙනකොට මේ යෝගාවචරයා තුල කායානුපස්සනාවේදී, වේදනානුපස්සනාවේදී, චිත්තානුපස්සනාවේදී, ධම්මානුපස්සනාවේදී ಗುಣ හතරක් එකට වැඩිලා තියෙන්නේ. උත්තර දිනු වෙලා මොනවද ඒවා? ආතාපි, සම්පජාන, සතිමා, අභිජ්ජා දෝමනස්ස. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජා දෝමනස්ස දෙක ඉවත් වෙලා තියෙනවා. එතකොට බොහොම කෙලෙස් නැති කරන වීරියක් වැඩිලා තියෙනවා මේනකොට. කෙලෙස් හටගන්න ඉඩක් හොඳී නුවණින් තෝ එයා මෙනෙහි කරනවා. එතකොට ඊළඟට සිහිය සතිය ඉතාම හොඳින් දියුණු කරනවා. එතකොට පංච උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳ ඇලීම් ගැටීම් දෙකෙන් තොර වෙලා උපේක්ෂා සිතක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් ওই විදිහට දිගින් දිගට කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව තුළ ওই කියපු ಗುಣ වැඩෙනකොට කියනවා తస్మిన్ సమే సతి హోతి అసమ్ముట్టా. ඔන්න ඔය වෙලාවට බුද්ධංගයක් හැටියට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට ස්ථීරව පීඨා සිටින මුලා වෙන්නේ නැති සිහියක් වැඩෙනවා. සිහිය දුවන්නේ නැහැ. සිහිය පිහිටවන්නේ කොතනද? කායනුපස්සනාව තුලමයි ඉන්නේ. වේදනානුපස්සනාව තුලමයි ඉන්නේ. චිත්තානුපස්සනාව තුලමයි ඉන්නේ. ධම්මානුපස්සනාව තුලමයි ඉන්නේ. එතකොට එයා දන්නවා මේ බොජ්ජංගයක් හැටියට මේක වැඩනකොට මේ යෝගාවචරය දන්නවා මගේ සිහිය ස්ථීරව මෙන්න මෙතනක් තමයි වැදගත්. බොජ්ජංගයක් හැටියට වැඩනකොට වෙන දේ. මගේ සිහිය ස්ථීරව පිහිටලා තියෙනවා කියලා දන්නවා. දැන් අය දුවන්නේ.
බැරි වෙලාවත් සීයේ නැත්තම් ඒකත් දන්නවා. පීට්ලා නැත්තම්. මෙතෙක් කල් තිබුණේ නැති සීහියක් පවතිනවා නම් ඒකත් දන්නවා. ඊළඟට අවසානයේදී දැන් මගේ සතිය සමත විදර්ශනා වශයෙන් සම්පූර්ණයි කියලා ඒකත් දන්නවා. බුද්ධංගයක් වශයෙන් සතිය වැඩෙනකොට මේ ලක්ෂණ හතර තියෙනවා. ඒක බුද්ධ දේශනාව. ඉතින් පින්නති ඊළඟට අවස්ථා අධියර තුනකින් ඊළඟට මෙයා මේක සම්පූර්ණ කරනවා. සති සම්බොජ්ජංගේ කොහොමද? සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ ආරද්ධෝ හෝති. අර විදියට දැනගන්න අවස්ථා හතරක දැනගනිමින් මෙයා ওই වෙලාවට දැන් මෙයා මොකද කරමින් ඉන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදියට ඒ පැත්තට නැඹුරු වෙලා සීය වඩන්න පටන් ගෙන ඉන්නේ. යගේ හැටි එමයයි. ඊළඟට ওই වෙලාවට වඩනවා වඩලා ඉවර කරන ওই ලක්ෂණ වඩන්න පටන් ගන්නවා වඩනවා වඩලා ඉවර කරනවා. එතකොට ඔන්න ওই විදියට පින්නතුනේ ওই විදියට තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදියට සති සම්බුද්ධංගයේ තුල මේ සත්බුද්ධංග ගැන සති සම්බුද්ධංගයේ වැඩෙන විදිය පෙන්වලා තියෙන්නේ. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ. දැන් සිහියේ වැඩිලා තියෙන්නේ. මේ සතිය ඉඳලා දිගින් දිගට යනකොට සතිය දිගටම උදව් කරනවා. ඒක මතක තියාගන්න. බොජ්ජංගවලදී. ඔය යෝගාවචරයා මේ සතර සතිපට්ඨානයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුන විදියට සතිය බොජ්ජංගයක් හැටියට වඩන්න පටන්ගෙන වඩලා භාවනා වශයෙන් සතිය සම්පූර්ණ කරනකොට දැන් මේ යෝගියාගේ හිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ කිව්වනේ. කොහෙවත් දුවන්නේ නැහැ. ඒ සිත ස්ථීරව පිහිටලා තියෙන්නේ. කොහෙද තියෙන්නේ? කාය අනුපස්සනාව තුළ, වේදනා අනුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ. දැන් ඔන්න තත්තා සතෝ විහෙරන්තු තන් ධම්මං පඤ්ඤාය පවිචනති පවිචයති පරිවිමංසං ආපජ්ජති. ඔය එන්නේ ධම්ම විචයට. ඒ කියන්නේ මේකයි සති සම්බොජ්ජංගයේ තුල ඉන්න ඔය ශ්‍රාවකයා ඊළඟට එයා මොකද කරන්නේ? ඉඳගෙන පංච උපාදානස්කන්ධ පිළිබඳව ඉතා තියුණු විදියට හිතනවා. පවිචනති පවිචේති ඉතා තියුණු ලෙස හොයනවා. පරිවිමංසං ආපජ්ජති ප්‍රඥාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත ලක්ෂණ මෙනෙහි කරනවා. එතකොට ඔන්න අවබෝධයට හේතු වෙන විදියට වැඩෙන්නේ මොකද්ද? ධම්මවිචය. ධම්මවිචය සතියෙන් තොරව ධම්මවිචය වඩන්න බෑ. ධම්මවිචය ධර්මයේ විමසනවා කියලා මේ පොත් කියවන එක නෙවෙයි මෙතන දිවෙන්නේ. අපි හිතන්නේ එහෙම ධම්මවිචය වැඩි නම් මම පොත් කියුවා. ඒක නෙවෙයි. පංචපාදානස්කන්ධ. පංචපාදානස්කන්ධයි මේ විමසන්නේ. එතකොට ඔන්නේ එතකොට වෙන්නේ අර ඉස්සෙල්ලා වෙච්ච දෙයමයි මා තුල දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා කියලා දැනගන්නවා. තමන් තුල ධම්මවිචේ සම්බොජ්ජංගේ නැත්තම් ඒකත් දැනගන්නවා. මෙතෙක් කල් තිබුණේ නැති ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇති වුණා නම් ඒකත් දැනගන්නවා. දැන් මා මම තුල ධර්මවිචේ සම්බොජ්ජංගේ සම්පූර්ණයි කියලා දැනගන්නවා. එතකොට එයා දැන් මේ යෝගියා ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා, වඩන්න පටන් ගන්නවා, වඩනවා, වඩලා අවසන් කරනවා. ඉතින් ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගේ විස්තර කරලා තියෙන්නේ. ඊළඟට එන්නේ මොකද්ද? වීරිය. වීරිය සම්බොජ්ජංගේ. දැන් වැඩිලා තියෙනවා දෙකක්. මොකද්ද? සති සම්බොජ්ජංගේ වැඩිලා තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේත් වැඩිලා තියෙනවා. ඉතින් ওই ශ්‍රාවකයා දැන් මොකද කරන්නේ? ධර්මයේ විමසුවානේ. පංචපාදානස්කන්ධ කුතර තියුණු විදියට විමසුවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත හැටියට. එහෙම විමසනකොට
ප්‍රඥාවෙන් ආරද්ධෝ හෝති විරියං අසල්ලීනං. එතට විමසන්ට 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 එහාට මොකද වෙන්නේ? නොසැලෙන වීරියක් එනවා. හිතේ නොසැලෙන වීරියක් ඇති වෙනවා. චතුරාර්ය ඒකත් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහටයි එන්නේ වීරිය. වීරිය එතකොට යා දැනගන්නවා. මේ වීරිය දැන් මට තියෙනවා. වීරියේ තියෙනවා කියලා දැනගන්නවා වීරිය. නොසැලෙන වීරියක්. නොසැලෙන වීරියක් දැන් නැත්තම් ඒකත් දැනගන්නවා. මට නොසැලෙන වීරියක් නැහැ කියලා. ඊළඟට නොතිබුණ වීරියක් ඇති වුණොත් ඒකත් දැනගන්නවා. වීරිය සම්පූර්ණයි කියලා දැනගන්නවා. එතන ওই උතන වීර්ය වඩන්නට පටන් අරගෙන වීර්ය වඩලා වීර්ය වඩලා අවසන් කරනවා. ඒක විරිය සම්බොජ්ජංගේ. එතන දැන් බොජ්ජංග සතියේ වැඩුණා, ධම්මවිචේ වැඩුණා. ධම්මවිචේ වැඩෙනකොට වීර්යයට ඉබේම තල්ලු වෙනවා. ධර්ම විමසන විමසනකොට වීර්යයක් වඩන්න හිතෙනවනේ. එතන ඔන්න එනවා ප්‍රීතිය. එතකොට සති සම්බොජ්ජංගයේ තුල දිනුනු වුණා, ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල දිනුනු වුණා, විරිය දිනුනු වුණා. ඊළඟට එනවා මෙහෙම කියනවා, ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමා. විරියක් ඇති වෙනකොට එයාගේ හිත තුල පටන්ගත් විරිය අවසාන නොවන විරියක් ඇති ශ්‍රාවකයාගේ හිත තුල නිරාමිත ප්‍රීතියක් එනවා. ඒක කෙලෙස් සමග මිශ්‍ර වෙච්ච නැති ප්‍රීතියක්. කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස මේවත් එක්ක ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා අරමුණු වෙන අරමුණු කරගෙන යනකොට ඇති වෙන ප්‍රීතිය වගේ එකක් නෙවෙයි මේක. මේක නිරාමිස ප්‍රීතිය. ඒ නැති වෙන නිරාමිත ප්‍රීතිය ඒකත් අර හතර ක්‍රමයකට යා දකින්නවා. ප්‍රීතියක් තියෙනවා කියලා දැනගන්නවා, ප්‍රීතියක් නැත්තම් නැහැ කියලා දැනගන්නවා, ප්‍රීතියක් නොතිබුණ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා නම් ඒකත් දැනගන්නවා, ප්‍රීතිය සම්පූර්ණයි කියලා දැනගන්නවා. ඊළඟට වඩනවා, වඩන්ට පටන් ගන්නවා, වඩලා අවසන් කරනවා ප්‍රීති සම්බොජ්ජංගේ. ඊළඟට තියෙන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ. පස්සද්ධිය කියන්නේ මොකද්ද? සංසිඳීම. ප්‍රීතියක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වුණාට පස්සේ පස්සද්ධියක් එනවා හිතට. මොනවද සංසිඳෙන්නේ? කය සංසිඳෙනවා, අය හිත සංසිඳෙනවා. එතකොට කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ ඉන්නේ. ඉඳගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන සති සම්බොජ්ජංගේ දියුණු වුණා. සිහියෙන් ඉඳගෙන පංච උපාදානස්කන්ධ පිළිබඳ අනිත්‍ය දැක්කා. එතකොට ධම්මවිචේ වැඩුණා. ඉතින් ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු වෙනකොට ප්‍රඥාවේ විමසනකොට වීරිය වැඩුණා. වීරිය වැඩුණාට පස්සේ වීරිය වැඩුණ නිසා එලඹිසිටි නිරාමිස ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මෙහෙම ඇති වුණා නිරාමිස ප්‍රීතියත්, ප්‍රීති මනස්ස කායෝපසම්පති චිත්තම්පිපසම්පති. කයේ සිට දෙක සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනවා. එතකොට දැන් ඔතනදී බොහොම පරිස්සම් වෙන්න ඕන තැන මේ සතිපට්ඨාන සූත්‍රය අනුව සතර සතිපට්ඨානයේ වඩන යෝගියා චතුරාර්ය සත්‍යයට හේතු වෙන විදිහට ওই පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනකොට එයා දැනගන්නවා අර ක්‍රම හතරටම. ඒක අයෝ නැවත කියන්න ඕනේ නෑ නේද? නැවත එක දිගට දිගට කියන්න ඕනේ නෑ නේද? ප්‍රීතියත් පස්සද්ධියක් තියෙනවා කියලා දැනගන්නවා, නැත්තම් නැහැ කියලා දැනගන්නවා, ඇති වෙච්ච නැති පස්සද්ධියක් ඇති වෙනවා නම් ඒකත් දැනගන්නවා, පස්සද්ධිය සම්පූර්ණයි කියලා දැනගන්නවා. වඩනවා, වඩන්න පටන් ගන්නවා, වඩලා අවසන් කරනවා. එතකොට එතනදී ওই කියන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙක සංසිඳනකොට, සංඥා වේදනා දෙක සංසිඳනකොට මෙතනදී යෝගියා ඉතා බලවත් චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එකයි මේ වෙන්නේ. හිතේ ඇති වෙච්ච කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය දෙක මොකක්ද? ඒක සංකතයක්. ඒක සංකතයක්. හේතු නිසා හටගත් එකක්. දැක්කන හේතු ටික නේද? සත්‍යයේ ඉඳලා දියුණුවේක නාපු හේතු. එතකොට පස්සද්ධිය සංකතයක්,
ප්‍රීතිය නිසා හටගත් එකක් කියලා විදර්ශනාව තුළ දැනගන්නවා යා. ඉතින් ඒ හේතුව නැති වෙනකොට ওই පස්සද්ධිය නැති වෙනවා කියලා දැනගන්නවා. එතකොට මේ හිතේ කයේ සංසිඳීම ඒක අනිත්‍ය දෙයක් විදිහට දකින්න ඕනේ උතනදී පස්සද්ධියේදී. නැත්තම් මේ පස්සද්ධිය ළඟ යන්නතර වෙනවා. හිතනවා දැන් කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඇති වුණාම මම ලොකු අවබෝධයකට ගියයි කියලා. ඒකේ ඉඳලා ඉන්නවා. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි දෙකේ. එතකොට ඒ හිත සමාධිමත් හිතකට යොමු කරන්න බෑ. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි දෙකේ නතර වෙලා ඉන්නවා. ඊළඟට තියෙන්නේ සමාධිය. සමාධි සම්බොජ්ජංගේ. සමාධිය කියන්නේ කුසල සිත එකඟකමනේ. දැන් සමාධි සම්බොජ්ජංගේ එනකොට පින්නතුනි සතර සතිපට්ඨානේ වඩන මේ යෝගියා කයත් හිතත් සැහැල් වෙලා දැන් ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා සංඥා වේදනා දැනෙන්නෙත් නැහැ. සිතේ කෙලෙස් බර අඩු වෙලා දැන් මේ කාය පස්සද්ධි සිත පස්සද්ධි දෙක උදව් වෙනවා. පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්ත සමාධියති. ඔය තියෙන්නේ සංසිඳුණු කයක් තියෙන සැපවත් යෝගියාගේ සිත සමාධිගත වෙනවා. එතකොට පස්සද්ධිය නිසා ලොකු සැපයක්, ඒ වගේම ඒ නිසා සමාධිය සම්බොජ්ජංගයක් විදිහට දියුණු වන අවස්ථාවක් මේක. ඒ පස්සද්ධියට ඇලෙන්නේ නැතුව ඒක තුල තියෙන අනිත්‍ය ස්වභාවය දැනගෙන සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට තමයි සමාධි සම්බොජ්ජංගේ ප්‍රබල වෙන්නේ. එහෙම නැතුව නෙවෙයි. ඒ සමාධියත් සංකතයක් හැටියට දකින්න ඕනේ. ඔතෙන්දී හේතු නිසා හටගත් අනිත්‍ය දෙයක්. ඒක දුක් දෙයක්, ඒක අනාත්ම දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක් කියලා උත්තරදි විදර්ශනා කරනවා. ඉතින් එහෙම වඩනකොට මේ සමාධිය නිවනට අරමුණු කරගෙන එයා වඩන්නේ. සමාධිය එළිලා ඉන්න නෙවෙයි. නිවන අරමුණු කරගෙන සමාධිය අවබෝධයේ අංගයක් හැටියට වැඩෙන්න පටන් ගන්නවා එතකොට. ඒ වැඩෙනකොට එයා අර මුලින් කියපු විදිහටමයි අවබෝධයට හේතු වෙන සමාධි සම්බොජ්ජංගයක් තියෙනවා මට කියලා දැනගන්නවා. සමාධියක් නැත්තම් සමාධි සම්බොජ්ජංගයක් නැත්තම් අවබෝධයට හේතු වෙන විදිහ ඒකත් දැනගන්නවා. ඊළඟට ඇති වෙලා තියෙන සමාධි මෙතෙක් කල තිබිච්ච නැති එකක් සමාධියක් ඇති වෙනවා නම් ඒකත් දැනගන්නවා. සමාධි සම්බොජ්ජංගේ සම්පූර්ණයි කියලා දැනගන්නවා. ওই වෙලාවට වඩනවා, වඩන්න පටන් ගන්නවා, වඩලා ඉවර කරනවා. සමාධි සම්බොජ්ජංගේ. එතකොට පින්නතුනි දැන් මේ ඔක්කෝම මේ බොජ්ජංග ටික චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට තමයි සකස් වෙලා යන්නේ. නිකම්ම නෙවෙයි. එතකොට තියෙන්නේ උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට මෙත්තික් සත්‍ය බොජ්ජංග වල වැඩුණ පිළිවෙල බලන්න දැන් ආපහු තේරුණේ නැත්තම් කොහොමද? කායානුපස්සනාව පියවර හතරක් තුර වැඩුවා. වේදනානුපස්සනාව පියවර හතරක් තුල වැණුනා. චිත්තානුපස්සනාව පියවර හතරක් තුල වැණුනා. ධම්මානුපස්සනාව පියවර හතරක් තුල වැණුනා. ඊළඟට ඒ සතර සතිපට්ඨානේ එහෙම වැඩෙද්දී අනුපස්සනා හතර තුල ඊළඟට වැඩින්නේ මොනවද? ඔව්. සතර සතිපට්ඨානේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට සති සම්බොජ්ජංගේ වැඩුවනේ වැඩෙනවා. සංගන්ත සතර සතිපට්ඨානයේ සති සම්බොජ්ජංගේ පවත්වාගෙන යනකොට පංච උපාදානස්කන්ධවල හොඳින් විමසනකොට මොකද වැඩුනේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩුණා. ඊළඟට සතර සතිපට්ඨානය තුළ විදර්ශනා ප්‍රඥාව විමසනකොට වීරිය වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨානය තුළ විදර්ශනාව තුළ දිගින් දිගට පවත්වාගෙන යන පටන් ගත්ත වීරියක් තිබුණ නිසා සිත තුළ ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතියේ විදර්ශනා කිරීම තුළ සතර සතිපට්ඨානය පවත්වද්දී යෝගියාගේ කයත් සිතත් සංසිඳුණා. සැහැල්ලු වුණා. ඒක චිත්ත මේක පස්සද්ධිය වුණා. ඊළඟට ඒ සංසිඳීම නිසා සිත සමාධිමත් වුණා. සමාධි සම්බොජ්ජංගේ. මෙතෙන්ට එනකොට තියුණු
තාමත් තියුණු සමාධියක් මේ සමාධිය පින්නතුනි මේ සත්තබොජ්ජංග වලදී සමාධිමත් සිත තමයි හරවන්නේ සමාධිය තුල නතර නොයි උපේක්ෂාවට උපේක්ෂාවට හරවන්නේ එතකොට ඉතින් එතකොට උතනදී පින්නතුනි දැන් මුලින් ඉඳලා බල ඉඳලා දිනු කරපු සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ බොජ්ජංග 6 එකකට එකක් බලවත් වෙන්න හරි දුර්වල වෙන්න හරි ඉඩ දෙන්නේ නැහැ මොකෙන්ද උපේක්ෂාමයි එකකට එකක් බලවත් වෙන්න දෙන්නේ නැහැ සීහිය බලවත් වෙන්න දෙන්නේ නැහැ ධම්මවිචේට වඩා වීරිය බලවත් වෙන්න දෙන්නෙත් නැහැ සමවර කරනවා ප්‍රීතිය බලවත් වෙන්න දෙන්නෙත් නැහැ පස්සද්ධිය බලවත් වෙන්න දෙන්නෙත් නැහැ සමාධිය බලවත් වෙන්න දෙන්නෙත් නැහැ ඕක ගානට සමබර කරන්නේ මොකෙන්ද උපේක්ෂා සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේදී සමාධිමත් සිත ඉතාමත් හොඳින් මොකද කරන්නේ අභිජ්ජා දෝමනස්ස ඇලීම් ගැටීම් දෙකෙන් නිදහස් වෙලා මධ්‍යස්තුන වෙලාවට ඔන්න උපේක්ෂාවට එනවා එතකොට උපේක්ඛා සම්බුද්ධංගෝ තස්මින් සමය ආරද්ධෝ හෝති ඔන්න ওই වෙලාවට තමයි මෙයා උපේක්ෂාව වඩන්න පටන් ගන්නෙ වඩන්නේ වඩලා ඉවර කරන්නේ එතකොට පින්වතුනි උපේක්ඛා සම්බුද්ධංගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුන විදිහට සකස් වෙලා තියෙනවා කියලා එයා දැනගන්නවා දැනගන්නවා තමන්තුළු උපේක්ෂා සම්බන්ධයක ඇති වෙලා නැත්නම් ඒකත් දැනගන්න. ඉස්සලා ඇති වෙච්ච නැති උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒකත් දැනගන්න. උපේක්ෂා සම්පූර්ණ සම්බන්ධයෙන් සම්පූර්ණයි කියලා ඒකත් දැනගන්න. ඊළඟට අනිත් තව කාරණයක් තමයි එකවරම මේවා එකවරම එක දිගට වැඩෙන්නේ නැහැ. හත එකවර එක දිගට වැඩෙන්නේ නැහැ. එතකොට මෙතනදී සතර සතිපට්ඨානයේ තුල එකවර එක දිගට මෙතන වැඩෙන්නේ නැහැ මෙහෙමයි වැඩෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේවා වැඩිලා සමතාවයක් ඉන්ද්‍රිය ධර්ම තුල ඇති කරගන්නටම ඕනේ එහෙම නැත්තම් මේවා වැඩෙන්නේ නැහැ ඉන්ද්‍රිය ධර්ම උදව් කරනවා තේරෙනානේ ඉන්ද්‍රිය ධර්ම වල උදව්ව තියෙනවා ඉන්ද්‍රිය ධර්ම ටික සමතාවයක් ඇති කර ගන්න ඕන සතියෙන් සතිය මැදින් තියාගෙන එක පැත්තකින් අවිසෙන්ට දෙන්නෙත් නැතුව අනිත් පැත්තෙන් දීන වෙන්න දෙන්නෙත් නැතුව ඉන්ද්‍රිය ධර්ම ගානට එකක් තියා ගන්න ඕන ඒක තියාගෙන ඒව උදව් කර ගන්න ඕනේ සත්බුද්ධංග වලට එතකොට සති සම්බුද්ධංගයේ ධම්මවිචේ සම්බුද්ධංගයේ විරිය සම්බුද්ධංගයේ තුන එකවර වැඩෙනවා තේරුණානේ එකවර වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම වල උදව් වේ ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ ඔය බොජ්ජංග හතර ඊළඟට ඔය කියන මේ හතර සත්‍ය ධම්මවිචේ විරිය දියුණු වෙන්න වැඩෙනවා එහෙමයි වැඩෙන්නේ අවසානයේ පින්නතුනි විඥා විමුක්තිය කතම් භාවිතාච භික්කවේ සත්තබොජ්ජංගා කතම් බහුලී කතා කතම් විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති තේරුණාද සතර සතිපට්ඨානයේ තිර දිනු කරපු මේ සත්තබොජ්ජංග තවත් ඉදිරියට කොහොම වැඩුවොත්ද කොහොම පුහුණු කළොත්ද විඥා විමුක්තියටපත් වෙන්නේ දැන් උපේක්ඛා සම්බොජ්ජංගයේ දක්වා පින්නතුනේ හිත වැඩිලා හිත කර්මන්නේ වෙලා විදර්ශනාව ඉතා හොඳට වැඩිලා සතර සතිපට්ඨානයේ තුල උපේක්ෂාව ඇති වෙලා සියලු නීවරණ ඉවත් වෙලා තියෙන වෙලාව. දැන් ඉතින් ওই විදිහට ඇති වෙච්ච උපේක්ෂා සිත විවේකයට යොමු වෙලා විවේකයේ තුල බැහැගෙන තියෙනවා. ඒක ඊළඟට උපේක්ෂාව විරාගයට යොමු වෙලා තියෙනවා, නිරෝධයට යොමු වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් පංච උපාදානස්කන්ධ අත්හැරීමේ පැත්තට යොමු වෙලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා යෝගියා බුද්ධංග හැටියට වැඩුණ මේ උපේක්ෂාව විමුක්තියට යොමු කරනවා.
විමුක්තිය පිණිස යොමු කරනවා එතෙන්දී. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන ලක්ෂණ හතරක් මේ සිතත් ශරීරයත් දැන් විවේකනිසිතයි. එතකොට ඔය බුද්ධංග හතේදීම විරාගයට නැඹුරු වෙලා නිරෝධයට ඔස්සක්කේට. ඉතින් ඒ නිසා දැන් වෙන්නේ මොකද්ද? හරි මුලින් පැහැදිලි කරපු විදිහට සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බුද්ධංග දියුණු කරලා ඉවරයි. එතකොට දැන් මේ බුද්ධංග දියුණුවත් එක්කම මෙයාගේ සිත ওই විදිහට වැඩිලා සකස් වෙලා එනකොට අවසාන වශයෙන් මෙතන පෙන්නනවා බුදුරජාණන් වහන්සේ විඥා විමුක්තිම් පරිපූර්ණති. විඥා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරන දුක් පංච උපාදානස්කන්ධ දුකක් කියලා අවබෝධ කරනවා. අවබෝධය ඊළඟට පංච උපාදානස්කන්ධ හටගන්නේ තණ්හාව නිසා කියලා අවබෝධ කරනවා. ඒ තණ්හාව නැති කිරීම නිවන කියලා අවබෝධ කරනවා. නිවන ලබන මඟ පිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරනවා. ඒක විඥා චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට දැන් ඔතනදී මේ වෙනකොට මේ යෝගියා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් සම්පූර්ණ කළාද දැන්? අනිත් පැත්තට බලනකොට අංග සම්මාදිට්ඨිය සම්පූර්ණයි, සම්මා සංකප්ප සම්පූර්ණයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සම්පූර්ණයි. තව දෙකක් මෙතනදී එකතු වෙනවා. විඥා විමුක්ති. විඥා විමුක්ති දෙක. දසංගේ සමන්නාගතු අරහාති උච්චති කිවේක. අංග 10කින් යුක්ත රහතන් වහන්සේට රහත් තමයි අරහත්ත්වය කියලා කියන්නේ. සම්මා ඥාන, සම්මා විමුක්ති, විඥා විමුක්ති කියන්නේ ඒකමයි. මෙතන සම්මා ඥාන උබ්බේ නිවාසානුස්සති ඥානේ, චුතුපපාත ඥානේ, ආශ්‍රවක්ෂේකර ඥානේ කියන ඥාන තුනට කියනවා සම්මා ඥාන කියලා. ඉතින් විඥා විමුක්තිය ලැබුව ආර්ය ශ්‍රාවකයන් වහන්සේ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කොම එකටයි මේ විස්තර කළේ. ධර්මදේශනා හැටියට ගත්තොත් එහෙම ධර්මදේශනා කීයක් කරන්න වෙයිද? සත්බුද්ධංග සාල ප්‍රමාණයක් කරන්න වෙනවා. මුල් පොඩි දල අවබෝධයක් තමයි මේ අපි ලැබුවේ. ඉතින් මෙතකින් සතුටටපත් වෙන්න. ඉතින් අපි අදින් මේ සත්බුද්ධංග පිළිබඳව කරපු පැහැදිලි කිරීම සාකච්ඡාව ඉතින් අවසන් වෙනවා. කවරු හෝ අවබෝධයක් ඇති වුණා නම් මේ පිළිබඳව බොහොම සතුටටපත් වෙන්න. මට ශක්ති ප්‍රමාණයෙන් තමයි මම මේ විස්තරය කළේ, පැහැදිලි කිරීම කළේ. ඉතින් තවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. මේවා පිළිබඳව අවබෝධය තියෙන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ධර්ම ශ්‍රවණය කරලා දැක්ම පිරිසිදු කරගන්න හැමදෙනාම කවදා නමුත් මේ සංසාර දුකින් අත මිදී ලබන සාන්ත මා මහ නිවන් සුවයෙන් සැනසුම පිණිසම මේ ධර්ම අවබෝධය අපට හේතු වාසනා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ඉතින් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ පුණ්‍යානුමෝදනාව පරලෝ සැපත් සැම්සන්ද සිල්වා පියානන්ත සහ එම් වෛද සිල්වා මෑණියන්ටත් පරලෝ දිව්‍ය සුවපත් වී අමාමහ නිවන් පිණිස මේ කුසල කර්මී හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු වජිරාම වාසී මහා සංඝරත්නයේට කායික මානසික සුවයෙන් යුතුව නිවන් මඟ පූර්ණයට හේතු උපකාර වේවා කියලත් මේ ප්‍රාර්ථනාවත් කරනවා. අද දින උසස් සීලේක සමාදන් වූ අප සැමට නිවන් පිණිස මේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චමිලා මානවසිංහ මහත්මිය දායකත්වයේ දරමි. ඒ වගේම පින්වතුනි ජයනී ජයරත්න මහත්මිය දායකත්වයේ දරනවා. මගේ මෑණියන්ගේ හා පියාණන්ට පිම්පිනිසත්, මගේ ස්වාමියාගේ මෑණියන්ට හා පියාණන්ට පිම්පිනිසත්,
වජිරාරාම ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ පිණිසත් යෙනුකී දුවට උපන් දිනේ වෙනුවෙන් සෙත්පතා පතන අවුරුදු 7 කියලා කියලාත් කියලා තියෙනවා. ඉතින් හැමදිනාම සන්තෝෂයටපත් වෙන්න එමිය පරිලෝකීය ඥාතීන් දෙමාපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන් මේ පින්නතුන් හැමදෙනාගේම සිහිපත් කරන්න ඒ දායකත්වයේ දරණ පින්නතුන්ගේ එහෙම දෙනාම මේ පින් අනුමෝදන් වෙලා උතුම්ම සපතකටමපත් වෙත්වා දුකින් නිදහස් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සිරුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මෙලොව වශයෙන් මේ පින්නතුන් හැම දෙනාමත් මේ පින්නතුන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ ධම්ම විලාස නායක ස්වාමින් වහන්සේ ඒ වගේම මේ ස්ථානයේ වැඩ සිටින මහා සංඝරුවන මේ හැම දෙනාමත් මේ ශාසන කාර්යයන් සිද්ධ කරගෙන යාමට උන්වහන්සේලාට රත්නත්‍රය ආශිර්වාදයේ සිරු දෙවියන්ගේ රැකවරණේ වේවා අපටත් සිරු දෙවියන්ගේ රැකවරණේ වේවා දෙවියන් පතන බෝධියකින් සිරුම දෙවි දේවතාවෝ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. තාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති. තාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. තාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. චිත්පතන වැඩගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං රුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තිරසන්න.